අයිබවත් දර්ශන උක්වෙල YouTube චැනල් එක හරහා මේ වෙලාවේ අපිත් සමඟ සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම බොහොම සාදරයෙන් අපි පිළිගන්නවා. කාලයක් තිස්සේ බොහොම බලාපොරොත්තුවක් වෙලා තිබිච්ච අපි හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වන වැඩකටයුත්තක පළමුවෙනි අදිය. එහෙමත් නැත්නම් සමාරම්භක පියවර තමයි මේ අද දවසේ අපි සමිතුවන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තවත් සරලව කියනවා නම් ආරෝග්‍ය පරමාලාභ කියලා අපි හඳුන්වනවානේ. ඉතින් නිරෝගීකම වෙනුවෙන් අපේ දැනුම ඔබත් එක්ක බෙදා ගන්නට අපි අද දවසේ ඉඳන් අලුත් වැඩසටහන් මාලාවක් ආරම්භ කරන්නට තීරණය කරා. ඉතින් මේකේ පළවෙනි අදිය බොහොම වැදගත් මාතෘකාවක් තමයි අපි අද දවසේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක රෝගයකුත් නෙවෙයි. මේ වෙලාවේ මේ වීඩියෝ එක නරඹන අපේ ළමා පරපුර, ඒ වගේම අපේ තරුණ පරපුර, ඇත්තම වයස් සීමාවක් නැහැ. මොකද හැමෝටම විභාග කියන්නේ හැම වෙලාවෙම මුහුණ දෙන්නට සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ විභාගවලදී අපිට ඇති වෙනව ආතතිය. ඒක අපි හඳුන්වනවා exam stress. එහෙම නැත්නම් විභාග ආතතිය. මේක රෝගයක් නෙමෙයි. ඇත්තම මම මේක විභාග ආතතිය කියන්නේ රෝගයක්ද නැද්ද කියනවට වඩා වඩා සුදුසු පුද්ගලෙක් ඉන්නවා අද දවසේ මේ වෙලාවේ අපිත් එක්ක කතා බහ කරන්න. ඒ තමයි කෑගල්ල රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා. ඔහු නමින් නිපුණ රණවීර මම ඔබතුමාව බොහොමත්ම ආදරෙන් අයිබුවන් කියලා පිළිගන්නවා. ඔව්. ඉතින් මම ඔබින් දැනගන්නට කැමති මුලින්ම මොකක්ද මේ විභාග ආතතිය? මේක සාමාන්‍ය තත්ත්වයක්ද? එහෙම නැත්නම් වෛද්‍යවරුනි මේක රෝගී තත්ත්වයක්ද? මේ පිළිබඳව පොඩ්ඩක් දැනුමක් කිරීමක් කරමු. ඔව් දර්ශන මුලින්ම සත්‍යවාද වෙනවට ආරාධනා කිරීම වෙන්න. ආතතිය මතනේ ආතතිය කියන වචනේ ඊටත් වඩා මේ අපි හැමෝම කතා කරන ස්ට්‍රෙස් කියන එක තමයි ඉඳන් කඩ හුරු. ගොඩක් අර මේ අපි ඉගෙන ගන්න ලබනත් මේ ස්ට්‍රෙස් මේ දවස්වල කියන එක තමයි ගොඩක් කියන්නේ. මොකද මේ ස්ට්‍රෙස් කියන්නේ නැත්නම් ආතතිය කියන්නේ. ඔබ කිව්වාගේ අපි එතනම කතා කරමු ආතතිය කියන්නේ මානසික රෝගයක්ද කියන තැන. ආතති කියන්නේ මානසික රෝගයක් නෙමෙයි. අපි මම හිතන්නේ ඒ පැහැදිලි කිරීමත් එක්ක අපි ඉස්සරහට. ආතති කියන්නේ අපි ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක ඉන්න පුළුවන් එක්තරා මානසික තත්ත්වයක්. යම්සි අසීරු අවස්ථාවක මුහුණ දෙනකොට අපි කියන ආතතිකාරයකට මුහුණ දෙනකොට අපේ ශාරීරිකව මානසිකව සහ චර්යාත්මකව අපෙන් එන ප්‍රතිචාරයක් තමයි මේ ආතතිය කියන්නේ. අක්වරර අංශ තුනේ මානසික වශයෙන් අපිට වෙනස්කම් ඇතිවෙනවා, ශාරීරික වෙනස්කම් වෙනවා, අපේ ශරීරයත් වෙනස්කම් වෙනවා. ඒ මේක මොකද ආර්ථික කාරකයක් හැම වෙලේම. දැන් ඔබ කිව්වාගේ ආර්ථික කාරක කියනම වෙනස් වෙන එකක් නෙවෙයි. අද විශේෂයෙන්ම මේ නාලිකාව බලන් ඉන්න ගුදර්මන්ගේ කීවත් මොකද මේ කොහොමද තියෙන්නේ ගොඩක් අය ගේම්ස් එක්සෑම් එකක් අපි බලමු තේ ආතතියපත් වෙන්නේ. අපි මේක සරල කරොත් ගොඩක් වෙලාවට දැන් අපෙන් මොකක් හරි ඉල්ලුමක් තියෙනවා. නමුත් අපිට ඉල්ලුමට සරිලන ධාරිතාවේ නැහැ මොකක් හරි කාරණේ. මොනතර තියෙනවා මේ ධාරිතාවේ සහ අපේ තියෙන ඩිමාන්ඩ් එක ඉල්ලුම අතර පොඩි අසමතුලතාවයක්. අපේ බලාපොරොත්තුවට අපිට යෑමේ සමහර විට නොහැකි වෙනවා. ඔව්. ඒ වගේ ඔන්න ඔය අසමතුලතාවේ ප්‍රධාන හේතුවක් වෙනවා ඔන්න ආතතිය පටන් ගන්න උදාහරණයක් වශයෙන් තියෙනවා. ඔබට මොකක් හරි සයිමට් එකක් කරන්න ගොඩක් කරන්න තියෙනවා. ඔබට තියෙන දවස් 3-4 කියලා කියමුකෝ. ඔන්න තෙන්දී ඔබේ ඉල්ලුමට ඒ කැපැසිටි එක නැහැ ඒ දවස් ගන්න කරන්න. ඔන්න අසමතුලතාවයක් කියනවා. එහෙම නැත්නම් ඔබට පැවරෙනවා මේ මොකක් හරි රාජකාරියක් මේක කරන්න ඒ අවශ්‍ය ස්කිල් එක නැහැ. අවශ්‍ය නිපුණතාවය නැහැ. එතකොට ඔන්න නැවත ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් මේක ප්‍රධානම හේතුව තමයි මේ අර අපේ බලාපොරොත්තු මේ ඩිමාන්ඩ් එකට හරියන්න අපේ ධාරිතාවය නොමැති වීම ගොඩක් වෙලාවට ආතතිය යන තැනක් කියලා අපි හඳුනා ගන්නවා. ඉතින් ඒ වගේ විවිධ හේතුන් තියෙන පුළ සමහරට ජීවිතයේ වෙන එකපාර වෙන වෙනස්කම්. ඉතින් මේ වගේ දේවල් ආතති කාරක ආතතිය ඇති කරනවා.
ආදිත කියනකොට දැන් අපි QR වෙනස්කම් ටික ගත්තොත් ආදිත හැමෝටම එක විදිහටම නෙමෙයි බලන්න. දැන් අපි වැළව පොදු ලක්ෂණ තමයි ඉතින් ආදිතේ එකක් තමයි මානසික දෙකනේ අසහනකාරී ගතිය. ඒවස්තාව කෙනෙක් විසර කරන්න පුළා මේ මොකද යන්න. මාස්පීඩු බව ටෙන්ස් කියලා මාස්පීඩු වුණත් තද වෙලා තියෙනවා. තව කෙනෙක්ට මේ ආහාර ජීර්ණයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර වැඩිපුර කනවා වෙන්න පුළුවන්. තව සමහර පැක් කෑමකට කියලා. තියෙනවා. නින්ද බාධා ඇති වෙනවා. සමහර ඉදා වැඩි වෙන සමහරට ආතතිය ඇති වෙනවා. ඉතින් මේ වගේ එක එකකට මේ දැනෙන විදිහ වෙනස් වෙනවා. පොදුවේ ටිකක් අර එච්චර අපි කියන ප්‍රසන්න මේ හැඟීමක් නෙමෙයි ආතතිය කියන්නේ. ඉතින් මේක තමයි ආතතිය කියන්නේ මේ පොදුවේ ගත්තහම ඉතින් අර වගේ මේක රෝගී තත්ත්ව දෙකත් පැහැදිලිව නැහැ. මේක ශරීරයේ සාමාන්‍ය ආතති කාර්යවල වෙන සාමාන්‍ය ක්‍රියාවක් මේක. එතකොට මම හිතන්නේ මම මේ විදිහට අහුවොත් ආතති කියන්නේ අනවශ්‍ය දෙයක්ද එහෙම නැත්නම් ආතති කියන්නේ අවශ්‍ය දෙයක්ද? ඔව් හොඳ ප්‍රශ්නයක් දැෂා. දැන් මම ඒක පැහැදිලි කරන්න මා කැමතියි. මෙන්න මේ ඔබට පේන රූප රාමුව ඔස්සේ. ඔබ මේ ප්‍රස්තාරයේ ඔබට පේනවා y අක්ෂය සහ x අක්ෂය වලට y අක්ෂේත්‍ර පර්ෆෝමන්ස් එහෙම නැත්නම් ඔබ යම්කිසි ඔබට කාර්යයක් සාර්ථකව කරන්න පුළුවන් එක මත ඔබ ඒ කිරීමේ හැකියාව කියලා අපි හිතුවා. x අක්ෂේ ඔබට වෙන ස්ට්‍රෙස් එහෙම නැත්නම් ආතතිය. දැන් අපිට හිතෙනවා දර්ශක සමහරලාට දැන් ආතතිය වැඩි වෙන්න අපිට මේ වැඩ කරගන්න හැකියාව නැති වෙනවා. දැන් එකට වහන්නේ මේ ආතතිය හැම විටම නරකද කියලා අපි හැම විටම නරක නැහැ. කියන්නේ අපේ ආතතිය එමලෙම ආතතිය යනවා අපේ පර්ෆෝමන්ස් එක අපිට වැඩ කරන්න පුළුවන් හැකියාව වහින්නුනේ. නමුත් ඇත්තටම මේ එහෙම නෙමෙයි විපර්ශනාවෙන් එළිවලා තියෙන්නේ. ඔබ මේ ප්‍රස්තාර කරන බලවත් තේරෙයි. ටික ටික අපේ ස්ට්‍රෙස් එක යම් කිසි ප්‍රමාණයක් දක්වා වැඩි වෙනකොට එන්න අපේ පර්ෆෝමන්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ ආතතිය බිඳුව වුණාම පර්ෆෝමන්ස් අඩුයි ඇත්තටම. ආතතිය නැති වුණාම පර්ෆෝමන්ස් ඇත්තෙම නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙලා එක්තරා මොහොතක් එනවා ස්ට්‍රෙස් එකේ මොහොතක් එතෙන් තමයි ඔබේ උපරිම පර්ෆෝමන්ස් එක බලව. හොඳින්ම වැඩ කරන්නේ මේ කියන ආතතිය. මේ තියෙන අර හිනාමුස් මොහොතක් දාලා තියෙන්නේ. ඒතකොට ඒක තමයි රස්සරේ උඩම මොහොත. ඒක තමයි ඔප්ටිමම් ස්ට්‍රෙස් කියලා අපි කියනවා. ඔබට මේ හොඳින්ම වැඩ කරගන්න පුළුවන් ආතති මට්ටම. හැබැයි ඊට පස්සේ ඔබ දකිනවා නැවතත් ඒ ආතතිය ඊට වඩා වැඩි වුණාම පර්ෆෝමන්ස් එක ඔබට වැඩ කරන්න පුළුවන් හැකියාවක් වහිනවා. දැන් මොකද මේ කියන්නේ? අපි කිසිම ආතතියක් නොගෙන කොහොමද හැල්ුවෙන් ඉන්නකොට සමහරවිට අපිට වැඩ කරන්න බැහැ. දැන් විභාගයට උනත් අපි පාඩම් කරන සුළු ආතතියක් තියෙන්න ඕනේ. දැන් මම වැඩගත් දෙයක් මගේ ජීවිතේ මේක මම ගන්න ඕනේ ටිකක් සැහැල්ලුවට මරන් හරියන්නේ. ඒ වගේ සුළු ආතතියක් තියෙනකොට ඔබ වැඩ කරන්න ඔබට උනන්දු වෙනවා. කිසි බාධාක් කිරියෝ කරන්න මම ගුරුවරයෙක් විදිහට අපේ දරුව හැමදාම ඉල්ලන දෙයක් තමයි එක්සෑම් එකට ගොඩක් කාලයක් තියෙද්දී දරුවෝ ඉල්ලනවා සර් පොඩි මොටිවේෂන් එකක් දෙන්නකො අපිට. ඒ කියන්නේ ඉතින් එතකොට අපි කරන දේ තමයි ඉගෙන ගත්තාම මොනවද වෙන ප්‍රතිඵල, මේකෙන් ලබා ගත්තාම ජයග්‍රහණ ලබා ගත්තාම මොනවද අත් වෙන ඉවරණ, අන්න ඒ වගේ දේවල් කතා කරනවා. නමුත් ඉතින් අන්තිම කාලෙදී දරුවෝ මහාන දේ තමයි සර් දැන් ස්ට්‍රෙස් වැඩි, දැන් අපි මේ කාලෙට මොකද්ද කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මුලින්නම් යම් මට්ටමක අපි ආතතියක් පවත්වා ගැනීම වැදගත් වෙනවා අපේ විභාග සාර්ථකත්වය සඳහා. වීඩියෝ එක බලන නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවෙකුට විභාග ආතතියක් ඇති වෙනවා. ඒ විභාග ආතතිය ඇති වුණාම ඔහුට මොකක්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? දර්ශනය අපි කලින් කිව්වා වගේ මේ ආතතිය කියලා කියන්නේ අපි සාමාන්‍ය ප්‍රතික්‍රියා කියලා කලින් කතා කරා. ඒ නිසා එකක් තමයි මේ ආතතිය හඳුනගන්න එකට අපි ඖෂධ නිකුත් කරන්නේ නැහැ. ආතතිය කියන්නේම ලෙඩක් නොවන නිසා. ඒ නිසා අපි මේ කතා කරන්නේ ආතති කලමනාකරණය ගැන. ඒ කියන්නේ ඉතින් ඔබට ඇති ඇයි මේ ආතතිය නැති කර ගැනීම කියන එක නෙමෙයි කලමනාකරණය කතා කරන්නේ අපි. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අර කලින් අපි පෙන්නපු ස්ට්‍රෙස් පර්ෆෝමන්ස් කර්ව් එකේ ආතතිය නැති වුණා කියන්නේ නැවතත් ඔබ හොඳ තත්ත්වයක නෙමෙයි. ඒ නිසා කොහොමද මේ ආතතිය අපි කලමනාකරණය කරගන්නේ ප්‍රශස්ත මේ කලාවේ ඇතුළේ කියන එක. ඉතින් ඒකේ පළවෙනිම දේ තමයි මම කියපු මේක මේ ඒසිය මතක තියාගන්න පුළුවන් විදිහට කියන්නේ A B C කියන අකුරු තුනේ මතක තියාගන්න. ඒ කියන්නේ අවයන්ස් බලන එක. ඒ කියන්නේ අපිට අවබෝධයක් තියෙන නිසා අපි ආතතිය කියන එක. මොකද සමහර වෙලාවට අපිට ඒක අඳුරා ගන්නවත් නැහැ තමන් ආතතිය කියලා. නමුත් තමන්ගේ වැඩ ටික කරගන්න බැරි වෙනවා.
පලනික ව මම ආතතියන්දකින් ප්‍රශ්න මගින්ම අහලා අන්න එකට නත්තරේ බලන්න ගැන ඔබට කේන් තියරනම් ගෙන්දට වඩ ඔබට දැන්මකර ාර සුටන්න වෙන්නට වඩා කේන් තර කොඩක් ගෙදර කවට කතා කර දැන් වෙද විදිියම උසන්නය වගේ නින්ද වෙන්ද වගේ සැහැලු නින්ද කැන්න වාදර කෑමරු කිය වෙනස්කන්න ඇති වෙනවා සහරලාට අපින කාන්සාම ත වයි සිරට කතාකරම වුණද කියලා අපුව ටිකක් වේගෙන් ගැහෙනවා ධාරි දානවා මස් පිරිත් අද වෙනවා මේ වගේ දේවල් ආහාර ජීර්ණය වෙනස්කම් ඉතර ඉතර මේ සමහරවිට බැසිකලිටි හදනවා නැති මේ වගේ දැන් අර කලින්ට වඩා නොසන්සුන්තාවේ මානසික වශයෙන් ඉතින් මේ ටික තියෙනකොට පළවෙනි දේ තමයි තමයි මම දැන් මම කලින් වගේ සහැල් නෑ නේද ඒ කියන්නේ මම ආතති මෙන්න මේ අවයනස් කියන එක හරි වැදගත්. මොකද අපි ඒ දේ අඳුරගත්ත තමයි අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවයනස්. B can balance. දැන් ඔබට මතකද විභාගීව කතා කරා මේ සමබරතාවය කියන. ධාරිතාව සහ වේදතරතාව සහ වේදු අතර බැලන්ස් එක. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මම මේ කරන්න හදන්නේ මගේ ධාරිතාවේ තියෙන දේ. තියෙන ඒ ප්‍රමාණයට මේ කරන්නේ. දැන් අපි හිතමු මේ බෙදරුවේ ක්ලාස් තියෙනවා අමුළු සිලබස් එකම කවර් කරන අන්තිම සඳාවත් දෙකේ හරියන්නේ වගේ. Taman පාඩම් කරලා නැතු ඉන්න ගොඩාක් දේවල් නැහැ. ඒක පැහැදිලිවම තියෙනවා තෙන් ධාරිතාව වෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු තියෙනවා මේ එක කරන්න. ඉතින් අන්න ඒ වගේ නැතුව අපි මේක සමබර කරගන්න ඕනේ. Taman කරගන්න පුළුවන් කොටස මොනවද? බැරි කොටස මොනවද කියලා ඉල්ලුමයි ධාරිතාවේ සම්පර්කතාවේ තියාගන්න. ඒකට තව ඉස්සරහට ගොඩක් දේවල් දෙකක් තුන. ඊට පස්සේ C කියන එක මම කියන්නේ. තුන්වෙනි එක C. කියන්නේ control. ඒ කියන්නේ කොහොමද අපි මේ ආතති හරියටම කළමනාකරණය කරගන්නේ. දැන් ඔය control එකේදී කීපයක් ගැන කතා කරන්න කැමති මම මේ දැන් හැමෝටම ආතතිය අඩු කරගන්න කරන දේවල් එකම නොවෙන්න පුළුවන්. දැන් ඔබ හොඳින් කල්පනා කරලා බලුවොත් ඔබ වැඩියෙන්ම මේ වගේම තවත් කලින් කාලයක් මොන හරි අසිරි කාලයකදී ඔබ මුහුණ දීපු අවස්ථාවක් මතක් කරලා අන්න එතනින් සැහැල්ලු වෙන්න ඔබ කරේ මොනවද? සමහර හැමෝටම එකම උත්තර නෙමෙයි. කෙනෙකුට පුළුවන් සංගීතය සමන් දෙනවා කෙනෙක් තමගේ ආතතිය අඩු වෙන දේක් වෙනවා. තව කෙනෙකුට සමහරකට පොඩි වෙලාවක පොතක් කියවනවා. මොකක් හරි ඉදරංගලේ බාග ගහලා යනවා. මුදුවේ පොඩි වෙලාවක් ගත කරනවා. මේ වගේ තමන්ටම තමන්ගේම ආතතිය කල්පනා කරගන්න රටා තමන්ගේම ඉතිහාසයෙන් ආන්දර ගන්න. අන්න ඒ දේවල් වැඩි කරගන්න පළවෙනි එක. ඒ කියන්නේ සරලවම කියනවා නම් තමාගේ ආතතිය නිදහස් කරගන්න තමන්ට පුළුවන් හැකියාවල් මොනවද තියෙන එක තමන්ම හඳුනාගෙන ඒ ඔස්සේ ඒක පරිතුර ප්‍රගුණ කරන්න කියන එක. ඔයක බොහොම වැදගත් දෙයක් දැක්ෂණ. මොකද මේ ළමයි හිතනවා මම හිතේ අන්තිම කාල වෙනකොට මේ පාඩම් කරන්න හිතයක් කරන්න හොඳ නැහැ වගේ අපිට කාලේ නැහැ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මුතික සම්පූර්ණ වැරදි අදහසක්. මොකද මේ මම හිතනවා බෞද්ධ ශාස්ත්‍රඥ ගොඩක් වෙලාවට මේ අන්තිම කාල වෙනකොට තමන් විශ්ිකාරණික වැටිලා ඉවරයි ආතතිය කොච්චර හොඳින් කලමනාකරණය කරනවද කියන එක මත තමයි විභාග ජය ගොඩක් වෙලාවට සැලකන්නේ. ඒක අනිවාර්යයෙන්ම මොකද සමහර දරුවෝ පන්තියේදී අන්තිම කාලේදී අපිට චිස්ලි වල ඉවනවා මේ දවස්වල සර් නිදා ගන්න නැතුව පාඩම් කරාට කමක් නැහැ. ඒ වගේ දවසට පැය දෙකක් නිදාගත්තට ඇතිද? ඉතින් ඒක කොහොම අසාර්ථක ක්‍රමයක්. මොකද මොලේ කියන්නේ තව යාවේ අපි මෙතන දරාගත හැකි සීමාවක් තියෙනවා නේද? පැහැදිලිවම දැන් ඔබ මතක් කරගන්න අපි මේ කතා කරන සීන් එක නැත්නම් කන්ට්‍රෝල් කරන ආතතිය කළමනා කරන්නේ. ඉතින් මම කිව්වේ සැහැල් වෙන ක්‍රම දෙවෙනි එක තමයි හොඳ නින්දා. හොඳ නින්දක් නැතුව අපිට ආතතියෙන් තොර වෙන්න ආතතිය කළමනා කරන ගැන කතා කරන්න බෑ. ඉතින් අර අන්තිම කාලේ පුළුවන් තරම් මේ පැරිසි අතරේ පුළුවන් තරම් ප්‍රමාණයක් මම අහරන් ඉත කොහොම හරි ඔලුවට දාගන්නවා කියන එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. සැබෑ පැය හතකවත් නින්දා නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ ඒ අපි කොච්චර ඇස් දෙකෙන් ඇතුළට දාගත්තත් ඒක මොලේ ස්ථාපිත වෙන්න මොලේ තියෙන රිලැක්ස් එක සහ ඒ ගන්න කරුණ දාන්න වෙනවා. ඒකට අර කියන වගේ හොඳ නින්දා කරනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මෙතනම කෙලින්ම අදාළ නොවුණත් දරුවන් අතර තියෙන ගොඩක් එයාලට බලපාන ප්‍රශ්නේ මොකද එක එක දරුවන්ට පාඩම් කරන්නට කැමති වෙලාව පාඩම් කරන්නට ගැළපෙන වෙලාව තමයි ගැළපෙන වෙලාව වෙනස්. ඒ වුණාට දැන් සමාජීය මතයක් තියෙනවානේ මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට නිදා ගන්න ඕනේ. මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක වැඩිදුර දැක්ක. ඔයතරම මේ ඒකත් නැවතත් කියන්න තියෙන්නේ තමන්ට පුරුදු විදිහ තෝරගන්න. ඒ කියන්නේ
කාල වෙනස්කම් ඇති කරගන්න එපා. දැන් ඔබේ අත්දැකීම් වලින් ඔබ කලින් පාඩම් කරනකොට ඔබට වඩාත් මේ හොඳින් කරන්න පුළුවන් මොන කාලෙද? අන්න ඒකත් එක්ක යන කෙනෙක්යි මේ සාමාන්‍යයෙන් අපේ මතය. සමහර වෙලාවට කියනවා මේ දැන් අලුතෙන්ම දැන් මේ ගහන්නේ අලුතෙන්ම පාඩම් රටාව ඇති කරගන්න කෙනෙක් නම් සමහරවිට වඩා හොඳ වෙන වගේ වෙලාවක්ද කියලා. එක්තරා විද්‍යාත්මක මතයක් තියෙනවා. දැන් අපි ඒ කියන්නේ අපි පාඩම් කරාට පස්සේ ඒක ධාරණය වෙනවා. ඒ කියන්නේ මෙමරි ප්‍රොසෙසින් මේ මනසේ ඒ මතකය යම් කිසි ආකාරයක ප්‍රොසෙස් කරලා දීර්ඝ කාලෙ මතකයට යවන ක්‍රියාවලියට ටිකක් හොඳයි. ඒ පාඩම් කිරීමේ කාලෙකින් පස්සේ නිින්දක් තියෙනවා කියලා ඒ ළඟ. ඒක නිසා සමහරු කියනවා රාත්‍රී කාලෙ හොඳයි කියලා. ඊට පස්සේ නිින්දක් හම්බෙන්නේ නැහැ. මොකද උදේ පාඩම් කරොත් එහෙමම අපි දවසට මුණ දුන්නොත් ඒ පාඩම් කරපු ටිකයි දවසේ දේවල් ඔක්කොමත් එක පස්සේ තමයි අපි නිින්දට යන්නේ කියලා. එතකොට ඒ අනුව අදහසක් තියෙනවා මේ නිින්ද ගන්න පුළුවන් වෙලාවක් දින ඊට කලින් පාඩම් කරන එක හොඳයි කියලා. නමුත් එවදත් මම කියන්නේ මේක මේ එහෙම අර ගලේ කෙටුවා වගේ දේවල් නෙමෙයි. තමන් බලන්න තමන්ට වඩා හොඳින් පාඩම් කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් මොන වෙලාවද කියලා. ඒ අනුව ඒක තෝරගන්න කියන එක තමයි තියෙන්නේ. කොහොමද වැදගත්ම දේ නිින්ද කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මේ හොඳ නිින්දක් අඛණ්ඩව ලැබෙන නිින්දක් ඇතකොට නිින්දක් තියෙනවා කියන එක තමයි මේ ඒ සම්බන්ධයෙන් කියන්නේ. ඒ වගේම මේ ව්‍යායාම දැන් මේ කැදී ඒ සමහරට දරුවා අහන්න පුළුවන් දැන් මේ එක්සයිට් කරගොයද වෙලාව කියලා. නමුත් මේ ශරීරයේ සහ මනසට තිය සම්බන්ධය බොහොම තද සම්බන්ධය තියෙනවා. ඉතින් අර මේ ශරීරයට යම් කිසි ව්‍යායාමයක් සුළු හෝ ව්‍යායාමයක් නැතුව ඒක සහල් මනසක් තියෙන්නේ නැහැ. ඒ නිසා මේ අව්‍යායාම ගැන සමහරවිට ඔයාලා පුළුවන් ගෙට කරලා ජිම් එකට යන්න ඕනේ නැහැ. නමුත් පොඩ්ඩක් යන්තම් දාඩි දාන්න ඇවිදින්න පුළුවන් නම් මේ සතියේ අඩු ගන්න දවස් කිහිපයක්. ඒක 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 ව්‍යායාමයක්. ඉතින් අර ඒ වගේ කාමරය ඇතුළේ වෙලා කාමරෙන් එළියට යන්නේ නැතුව පාඩම් කරන එක නෙමෙයි. අන්න ඒ වගේ පොඩි ව්‍යායාමයක්. සමහරවිට දැන් ඔයා දන්නවා මේ යෝග ව්‍යායාම තියෙනවා. නැත්නම් ස්ට්‍රෙචින් එක්සර්සයිස් YouTube එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔබට එකතු කරගන්න පුළුවන් ජීවිතේට. ඉතින් ඒ යාත්‍ත්‍ය කල්පනා කරන එක ගැන ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. අර අපි සමහරවිට මුලින්දන් දාගෙන තියෙන අපිට කාරණා මේ පුළුවන් තරම් පාඩම් කරන්න ඕන, පුළුවන් තරම් අන්තිම කාලේ අපතේ නොයවා කරන්න ඕන කියන දේවල් ගැන නම් අතරක් හැදලා බලන්න. ඔබ මේ කරන රටාව ඔබේ ශරීරයට ඔළුවත් දෙනවා. ඒක එහෙම නැත්නම් වහම අපි ඒ ටික වෙනස් කරගන්න ඕනේ. වඩා හොඳින් විදහක ආත්ති කරනා හැර කරගන්න. හැම දෙයකටම අපි මානසික සෞඛ්‍යය ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ කියනවා මේ මානසික සෞඛ්‍යෙන් තොර සෞඛ්‍යයක් නැත කියලා. ඉතින් අර මොන විභාගේ පාස් කරත් මානසික වශයෙන් කඩාවැටලා වැටලා ඩෙඩෙක් වෙලා එතෙන්ට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මානසික වශයෙන් අපි නිරෝගීව දරුවන් සමහර දරුවෝ ඉන්නවා එයාලා වැඩ කරන්නේ ආසාවෙන් නෙමෙයි. අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? මේ වැඩ කරන වෙලාවේදී තමන්ගේ අදාළ වැඩ කටයුත්ත සඳහා ආසාවක් ඇති කරගන්න එහෙමද? හිතේ සතුටෙන් වැඩ කරන්න මොකද? එතකොටනේ ඇත්තටම අපිට හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන්න හැකියාව තියෙන්නේ. මුලින්ම තමන් අහනවා නේ මම ආස නැත්තේ කියලා. දැන් මේක මුලින්ම හිතන්නේ දැන් මේක අහන්නේ දවස් පෙර ගල්තෙම ආවලා මේ ප්‍රශ්නේ තමන්ගෙන් ඇහුවට පස්සේ උත්තරේ ඇත්තටම මම මේ ඉන්න ඕනේ ශේස්ත්‍රේ නෙමෙයි. ඒ මුලින්ම තමයි ඒ ගැන අවබෝධයක් තියෙනවා. මම තෝරගන්න මගේ ඇතුලේ කැමැත්තක් තියෙනවා. නැත්නම් තව කාට හරි කිව්වටද තව කාට හරි තව කාට හරි සතුට කරන්නද මෙන්න මේ දේ තියෙනවා. මේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. වැඩ කරන්න පටන් ගත්තට පස්සේ එකක් තමයි ඉතින් තමන් හොයාගන්න ඕනි මුලින් මේකට ආස නැති කෙනෙක් වුණත් ඒක ඇතුලේ තමන්ට තියෙන ඒකේ රසය හොයාගන්න. ගත්තොත් ඉලක්කයකට යනවා කියන එක හැම වෙලේම එක දිගටම පාඩම් කරන එක නම් මට තියෙන්නේ මේක විතරයි කියලා. මේක විතරයි, මෙතනින් මෙහාට දෙයක් නැහැ කියලා. අන්න
ඒක සමට අපි සතුට නැති කරන්නේ. ඒ කියන්නේ අපි හඹා යන දේ හින්දාම අපි සතුට කියන්නේ සතුට හඹා ගිහිලම ඒකම අපි සතුට නැති කරන්න හේතුවක්. ඒ නිසා හැම වෙලෙම ඒක සමාන්තර තියාගෙන තමයි සතුටටපත් වෙන දේ. උදාහරණයක් වශයෙන් ලෙෂර් ඇක්ටිවිටීස් පාඩම් කරනවා ඒක කරනවා තමයි. නමුත් ඒ එකම තව තමන් ඉදහස් වෙන සහල් වෙන දේවල් ටිකක් තියෙනවා. සමහර වෙලාවට මේක විතර විදිහක තමගේ යාළුවොත් එක්ක මේ මොන මං හවල් ගන්න හදුවා ඔයාලට කොහොමද අර ඔයාලට මේ ගුලමනා ඉන්ටරැක්ෂන්ස් අර මේක සමහර වෙලාවට අන්නේ එහෙම විනෝදින් කරන්න පුළුවන් දේවල් ඔය විශ්වාසවන්තයම සතුට වෙන්න පුළුවන් දේවල් තියෙනවා ඒක ඇතුලේ. ඒක නිසා මේ හැම වෙලෙම තමන්ට බැරි දේ උදාහරණයක් වශයෙන් සමහර වෙලාවට අපේ පෞරුෂත්ව රටා වෙන්න පුළුවන් අපේ සතුට නැති කරන්නේ. සමහර වෙලාවට ඉන්නවා අපි කියන පර්ෆෙක්ෂනිස්. එහෙම නැත්නම් 100ට 100ම නැත්තම් සතුට නොවෙනවා. ඒක අපි ගොඩක් වෙලාවට මේ විශේෂම ආධිපත්‍යපත් කරන දේ මොකද ලෝකේ පර්ෆෙක්ට් තැනක් නෙමෙයි. ලෝකේ 100ට 100ක් හරි තැනක් නෙමෙයි. එතකොට අපිට 100ට 90කින් 95කින් සතුට වෙන්න බැහැ. අපිට හැම වෙලාවෙම ෆේල් වෙච්ච 100ට 5 නම් අපි අල්ලගෙන ඉන්නේ. පන්ති 10 වෙනේ සමහර වෙලාවට ඉතේ සතුටෙන් ඉන්නවා 10 වෙනේ මෙච්ච උනාට. දෙවෙනිය සමහර වෙලාවට දුකින් ඉන්නවා 5 වෙනේ අපිට බැරි උනාට. දැන් ඒක නිසා පර්ෆෙක්ට් වෙන්නේ යනවා කියන්නේ මෙතනම තියෙන අපි සතුට අහිමි කරගන්න. ඉතින් අපි බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. එහෙම තමයි. තමන්ගේ ඇත්තම හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට තමන්ගේ දක්ෂතාවය වගේ තමන්ට බැරි මොනවද ඒක බැරි දේ බාර ගන්න සූදානම ඒක. ඉතින් එහෙම නැත්තම් අර 100ට 100ම නැතුව සතුට වෙන්නේ නැති පර්ෆෙක්ෂන් නිසා සතුට නෙමෙයි. තව කොටසකින් අපි කියනවා එක්සැජරේට් කරනවා කියන්නේ අපිට මේ හිතනකො මේ 100ක් හොඳ දේවල් වෙලා එකක් වැරදුනහම අපි ඒ වැරද්ද තමයි අපිට ලොකුවට පේන්නේ. ඒක සීටිතාව බැබැරි වෙනවා ඒ කියන්නේ. ඔව්. ඒක නිසාම දැන් ඔබ මම දැන් ගොඩහතරම කියයි මේ ගණන් හදවගන්න යනකොට කලින් වැරදිච්ච ගණනම තමයි දැන් ආයේ පොළොට. ඉතින් අර ඒක සමාන්තයෙන් අපිට ඕනි මේක අත්හැරලා යන්ති. අර ඒ සතුට කියන එක එන්නේ එහෙම තමයි අපි හොයාගන්නේ. ඒක මම විශ්වාස කරනවා. නිබන්ධනයම ගණනක් වගේ හදලා එක ගණනක් බැරි වුණාම ඒ ගණන ඔස්සේ දුක් වෙනවා මට මේක හදන්න බැරි වුණා කියලා. මම හිතන්නේ මේ විභාග ආතතිය ඔබ හරියට කල්පනාකරණය කරගත්තේ නැති වුණොත් ඔබට ඇන්සයිටි කියන තත්ත්වය ඇති වෙලා එතනින් එහාට ජීවිතේ දීර්ඝ කාලීනව යම් බලපෑම් ඇතිවන දේවල් වලට පවා යමු වෙන හැකියාවක් තියෙනවා නේද? ඔව්. ඇන්සයිටි තත්ත්වය වෙන දැන් ඔපි කියන ජර්නලයිස් ඇන්සයිටි කියන එක විභාග කරන මේ අපි හැම පැත්තකම කියන සමහර වෙලාවට ආර්ථික ආර්ගේ පේන්න ලොකු දෙයක්වත් නැහැ. මොකද හැම වෙලෙම ඉන්නේ අපි අර පහර දීමේ බලයෙන් ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනකම් වගේ හැම වෙලෙම දවල් මුලින්ම බකුව ගහනවා බය. ඉතින් මේ ජර්නල් සයන්ස් හරි තත්ත්වය තියෙනවා. ඒ වගේම මේ අපි මම වචනයක් කියන්න ඕනේ මේ විෂාදය කියන දේ නැත්නම් ડિප්‍රෙෂන් කියන එක ගැන තමයි. මොකද අද ගත්තොත් අපි මානසික රෝග කියන පැත්ත ගැන කතා කරොත් මානසික රෝග වලින් බහුලතම මානසික රෝග තමයි ડિප්‍රෙෂන් මෙහෙමත විෂාදය කියලා කියන්නේ. ගත්තොත් 100ට ඉසනක් 110ක් වගේ දැන් ඊට වඩා වැඩි 15ක් 20ක් විතර තරමේ මේ විෂාදය කියන එක තියෙනවා ජීවිත කාලේ එක සැරයක් හරි හැදෙන්න පුළුවන්. මම හිතන්නේ දැනට පවතින රෝග අතරින් මානසික රෝග අතරින් අඩුවෙන්ම ඩයග්නෝස් කරන, ඒ කියන්නේ ඩයග්නෝස් නොකර සමාජය තුළ ජීවත් වෙන රෝගීන් වැඩි ප්‍රමාණයකට තියෙන පැහැදිලි රෝගය. ඒ කියන්නේ මේක වැඩක් කියලා අඳුර ගන්න තියෙන මේක ගැන තියෙන අනබෝධය නිසා. ඒ මොකද දර්ශන අපේ රටක් විදිහට මම හිතන්නේ අපේ මේ අපි කියන මෙන්ටල් හෙල්ත් ලිටරසි එහෙම නැත්නම් මානසික රෝග පිළිබඳ සාක්ෂරතාවය සාපේක්ෂව අඩුයි. අපි බහුතරය දාගන්නේ මානසික රෝගයක් නම් පිස්සු කියන රෝගේ විතරයි නේද? ගොඩක් ඒ වචනේ තමයි හදාගන්නේ ගොඩක් අය. ඒක නිසා මම හිතන්නේ මානසික රෝග වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න බීතියක් දක්වන පිරිසක් නේද? වැඩිපුර මම හිතන්නේ මානසික රෝග සායන විදිහ අපි බලන්නේ මේ ප්‍රබල මානසික රෝග කියලා අපි හඳුනනවා මේ විනෝමාදී වගේ තත්ත්වවලට ඔබ මේ කියන කාන්සාමේ තත්ත්ව සහ විෂාදයේ තත්ත්ව දැන් මේ කතා කරේ විශාලින්ත ડિප්‍රෙෂන් කියන තත්ත්වය ගැන කිව්වොත් සමහර වෙලාවට මේක ආතති කලමනා කරන එක නොකර ගැනීම හින්දා පුළුවන් සමහර වෙලාවට හේතුන් හින්දා වෙන්න පුළුවන් එක දිගට පවතින සති දෙකකට වඩා වැඩි කාලයක් වගේ පවතින නිින්ද නොයෑම මානසික වශයෙන් අධික දුක නැත්තම් කලකිරීම කිසි වැඩක් කරගන්න හිතෙන්නේ නැති විදිහ උනන්දුව නැතිවීම මේ වගේම කලින් සතුට වෙන්න කියලා කරපු කිසි දෙයක් දැන් කරන්න හිතෙන්නේ නැහැ පැත්තකට වෙලා ඉන්න හිතෙනවා අනික කයි කියලා දැන් කතා කරනවා අඩුයි කෑම රුචිය අඩුයි දැන් කෙට්ටුත් වෙනවා කන්නේ නැහැ මෙන්න මේ තත්ත්වය මම මේ විස්තර කරපු දේ සමහර වෙලාවට විෂාදී රෝග ලක්ෂණ වේ
ඒවගේම මෙතන වැදගත්ම දේ තමයි කියන්න ඕනි මේ මේ මම කිව්වර කලකිරීම කියන එක ටිකෙන් ටික වැඩි වෙලා ජීවිත පිළිබඳ ආසාව අඩු වෙලා සමහර සීදී හානි කරගැනීම සිතිවිලි එනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සීදී හානි කරගැනීම කියන කවුරුත් කිව්වොත් දැන් අපි මේ තියෙන මේ ගොඩක් මිත්‍යා මත තමයි මේ අවය කියන අයව කරගන්නේ. ඔය වගේ මත ටිකක් තියෙන මේ සමාජය. මම පැහැදිලිවම මේ ඒකේ ප්‍රකාශ කරන අනුකම්පාව ඉගෙන ළඟ ඉන්න කෙනෙක් මේ දමාපිය වෙන්න පුළුවන් අපේ මිත්‍රෙක් එක්ක පැහැදිලිවම එහෙම හිතට එන දේවල් කියන්නේ සහ එහෙම කවුරුත් කියනවා නම් වෙන කෙනෙක් කිය ටිකක් අර සැහැල්ලුවට ගන්න එපා. සමහර වෙලාවට දුකු ඔය විෂාදයෙන් පිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතෙන්දී ඉක්මනට ඉක්මනටම මයින් ප්‍රතිකාර කරගන්න කරන්න මොකද ඒ එක ගැන කතා කරන එක වැදගත්. මොකක් හරි කිව්ව ගමන් දැන් මට මැරෙන්න හිතුණා කිව්ව ගමන් අපෝ ඕවා මතක් කරන්න ඕක මේ ඌව හිතන්න එපා වගේ උත්තර දෙන්නේ නැතුව ඒ ගැන ටිකක් ගැඹුරින් අහලා ඒ ගැන කතා කරන්න යට ඉඳ දීලා ප්‍රතිකාර කියමු කරගන්න. ડિප්‍රෙෂන් කියන එක බහුලයි. ඒ කියන්නේ දුර්මතත් මම අපි දැක්කා මේ සමාජ මාධ්‍ය වල මෙහෙම දෙයක් නැහැ, ඔබ ගණන් ගන්න දෙයක් නැහැ වගේ දේවල් හිතන මේ ගැන අපි සමාජ මාධ්‍ය වල දකින්නවා. සමහර විට යම් පුද්ගලෙක් තමන්ගේ සීදී නසා ගන්න කලින් දවසකට කලින් හරි පැය කීපයකට කලින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන මොකක් හරි පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. පැහැදිලිව මේවා මේ ෂෙයා කරන කලින් මේ අහන ඇති දන්න ඕනේ. ඒක තවත් කෙනෙකුට සීදී හානි කරගෙන කර පෙළඹීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය භාවිතයේදී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ සීදී හානි කරගෙන ගැන. ඒක ගැන තමන්ට කවුරු හරි ඒ ගැන කියනවා නම් පෞද්ගලික වේ ගැන ඔයාලා බලලා දාල ප්‍රතිකාර ක්‍රියාව කරන්න කියන එක ඉතා වැදගත්. ඔව් බොහොමත්ම වැදගත් දෙයක් තමයි මේ කතා කරේ. ඔබත් ඔබට සමහර වෙලාවට ඒ වගේ හැඟීමක් ඇති වෙනවා නම් ඔබට සියදින නැසා ගන්න හරි එහෙම නැත්නම් ඔබට ජීවිතයේ අර වෛද්‍යතුමා ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට ඔබේ එනර්ජි එක අඩුයි, එහෙම නැත්නම් ඔබට ජීවිතයේ ඉන්ට්‍රස්ට් එක, ජීවිතයේ ආසාවක් අඩුයි වගේ හිතෙනවා නම් ඔබට ඇයි මේ ජීවත් වෙලා ඉන්නේ කියන ඉතින් හිතෙනවා නම් ඒ සිතුවිලි තමන්ගේ හිතේ තියාගෙන ඒ ඔස්සේ නැවත හිතේ තා ඉන්න එපා. ඔබ අනිවාර්යයෙන් ඔබට හිතවත් කවුරුන් හෝ පුද්ගලයෙක් ඇති එහෙම වුණත් අනිවාර්යෙන් එයාලත් එක්ක ඒ ගැන කතා කරන්න. එහෙම නැත්නම් හරි එහෙම කෙනෙක් ඔබට ජීවිතේ නැත්තම් මම දැන් ඒකටත් වෛද්‍යවරයෙක් වෙත යන ගිහිල්ලා තමන්ගේ දුක ගැන ඉදිරිපත් කරලා එතුමාගෙන් මොහොත මේකෙන් ඒ ගැන උපදේශයක් ලබා ගන්න එකත් තම වටිනව නේද වෛද්‍යවරයා? එහෙමනම් අද දවසේ සාකච්ඡාව තුළදී අපි කතා කරා ඕනෑම දෙයකදී අපිට ආතතියක් අනිවාර්යයෙන්ම අපි යම් මට්ටමක පවත්වා ගත යුතුයි. අපි ඒ සඳහා හොඳ රෙස්පොන්ස් එකක් දෙන්න. නමුත් ඒ ආතතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි තැනකට ගියාම අප සමහර වෙලාවට කාන්සාව වගේ රෝගී තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ડિප්‍රෙෂන් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී මේ වෛද්‍යතුමා පැහැදිලි කරපු විදිහට අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපදින්නට අවශ්‍යයි. ඒත් එක්කම තමයි අපිට සමහර වෙලාවට අපේ බිහේවියර්ස් වලින් නැත්නම් අපේ ක්‍රියාමාර්ග වලින් අපිට ඒක යම් මට්ටමකට පාලනය කරගන්නට හැකියාව තිබෙනවා. අපි එහෙමනම් අද වැඩසටහන නරඹන අපේ ප්‍රේක්ෂකයින්ට අපි කියලා දෙමු නේද වෛද්‍යතුමනි මොනවද අපිට අපේ මට්ටමින් මේ සම්බන්ධව කරගත හැකි දේවල් කියන එක. දැන් අපි කලින් කතා කර අපේ ආතතිය සමනාකරණය කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් දේවල් ගැන තමන්ට විනෝදාශාවදී කියන දේක් කරන්න පිළිසම් දේවල් කරන්න ආල්කම් කරන්න කරන ඉතාල වැඩගත්. ඒ කියන්නේ තමන්ට තියෙන කාලය කල්පනා කරන සංගීත බව මේ වගේ දේවල් වලින් අපිට ස්ට්‍රෙස් රිකාඩ් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේක කාන්සා තත්ත්වෙට ටිකක් මොනවද අපි කරන්නේ? එකක් තමයි සමහර අවස්ථාවලදී අපිට ඖෂධ දෙකකට යන්න වෙනවා. නමුත් සමහර සහ ඊට ඖෂධ වලට අමතරව අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ප්‍රායෝගිකව ගෙදරදී මේ කාන්සාව කියන එක ඇන්සයිටි කියන එක අඩු කරන්න. මේක එකක් තමයි බ්‍රීතින්. අපි හුස්ම ගැනීම ව්‍යායාම කියලා බ්‍රීතින් එක්සයිසස් අපි කියලා දෙනවා අපේ සේවාලා. මම කැමති එකක් අපි මේ දරුවන්ටත් එක බෙදා ගන්න. මොකද සම්හතරට අර අපි වගේ ගැනික් වෙන තත්ත්වයේ විභාගයේ ඇතුළේදී මම මොකටත් මොනවත් මතක නැහැ. ඔබට මේ දැන් ගොඩාක් සිතිවිලි එනවා. මේ මතක් කරන්නේ ඔබ කියන උත්තරේ මතක් වෙන්නේ නැහැ. ඉතින් ගුවන් හිතන මේ වගේ අනිසි මොකද කරන්නේ? ඒ අවස්ථාවෙත් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ විභාගෙ මුණ දෙන අර එක්නා රුටින් එකක් විදිහට මේ දවස්වල පොඩක් විනාඩි 10ක් 15ක් අරගෙන ගෙදරදී කරන්න පුළුවන්. මේ
හුස්ම ගැනීම ව්‍යායාමයක් මම ගොඩක් කියලා දෙනවා. මේ ගොඩක් මේකේ මේ කරන්නේ ඇයි කියන එකත් මම කියනවා. දැන් අපි කලින් කතා කරා ආහාර තත්ත්වයේදී වෙන්නේ අනුවේගී ස්නායු පද්ධතිය ටිකක් වේගින් ක්‍රියාත්මක වැඩි තානයකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක බැලන්ස් කරන්න මේක සමතුලිත කරන්න ම අපේ ශරීරයේ තියෙන පැරාසිම්පතික් ප්‍රත්‍යාමයේ ස්නායු පද්ධතිය. අපි මේ මෙන්නේ ප්‍රත්‍යාමයේ ස්නායු පද්ධතියේ තානය වැඩි කරන්න හේතු වෙනවා අපි සෙමෙන් ගැඹුරින් හුස්ම ගන්න. ඒ කියන්නේ අපි අර කලබල වෙලා තියෙන අවස්ථාවේදී කියන වත්තක දැමන වගේ නිවෙන්න හේතුවක් තියෙනවා අපිට පුළුවන් සෙමින් ගැඹුරින් හුස්ම ගන්න. දැන් ඔබට ඔබ දන්නවා මම දැන් මේක කියන්නේ දෙයක් නෑ ඔබ බය වෙච්ච අවස්ථාවක කොහොමද හුස්ම ගන්න? අපි ඉක්මනින් හුස්ම තමයි එන්නේ. අපි දැන් හුස්ම ගැනීම එක එක කියනවා බ්‍රීතින් ඒ ටයිප්ස් තියෙනවා. දැන් හුස්ම මේ බය වෙච්ච ලාබේ හුස්ම ගන්න ඉතින් අපි ක්ලැවිකියුල් බ්‍රීතින් නැත්තම් මේ උර මේ ඇට් මේ මුන් මේ ද හරිය එක කරන හුස්ම ගැනීම කෙටි හුස්ම. පෙනහල්ලේ උදාහරණ. මෙතෙන්දි කොහොම කෙටි හුස්ම එනවා යනවා වගේ ඉතින් එතෙන්දි ඇත්තරම් වාතය ගිරෙන්නේ නැහැ පෙනහල්වල. එතකොට අපි මේ කරන්නේ උදර ශ්වසනය කියන එක පුරුදු කරගන්න. එතෙන්දි ගැඹුරින් හුස්ම ගන්නවා උදරේ ඉදිරියට එන ආකාරයට. එතකොට පෙනහල්වල මහ ප්‍රාචීර මේ පල්හැඩ කියලා පෙනහල්වල යට හරියට හොඳට හුස්ම එනවා. එහෙම කරාට පස්සේ ඒ හුස්ම අපි ප්‍රැක්ටිස් කරනකොට කියන ආතතිය අඩු වෙනවා. හරි. ඉතින් මම ඔබට ගොඩනම් අපි මේ මොහොතේම කරමු. සහැල්ලුවෙන් වාඩි වෙලා ඔබට ඔබ අතක් තියාගෙන මේ උදරේ මේ විදිහට. අනිකත් තියාගන්න මේ පපුවේ. දැන් හුස්ම අරගන්නකොට බලන්න ඔබට වැඩිපුර ඉහළ පහළ යන්නේ මොනවාද? සමහරක් ආතතියෙන් නම් ඉන්නේ ඔබ ගන්න හුස්ම කෙටි නම් ගොඩක් වෙලාවට වේගෙන් අපුව උඩට බලහට යනවා තේරෙන්නේ. ඔබ ඔබ ඉන්නේ සැහැල්ලු මොහොතක නම් ඔබ ගැඹුරින් හුස්ම ගන්න කිව්වොත් ඔබේ උදරය ඉදිරියට සාපසු පතරන එක තමයි වෙන්නේ. ඉතින් අපි මේ හදන්නේ අන්නේ මූමන්ට් එක අන්නේ චලනය වැඩි වෙන විදිහේ හුස්ම ගන්න. මේකයි කරන්නේ. ඉතින් හොඳ හුස්ම ගන්න මුලින්ම මේ බඩ එල්මක් වගේ පිම්මෙන හොඳ හුස්මක් ගන්නවා. අරගෙන ඒ රඳවගෙන ඉන්නවා තප්පර පහක්. ඊට පස්සේ පුළුවන් තරම් ඉමින් අපි හුස්ම පිට කරනවා සියලුම කැල්සි. හුස්ම සම්පූර්ණයෙන්ම එළියට යන විදිහට බඩ ඇතුළට ගිහිල්ලා හුස්ම සම්පූර්ණයෙන් ගියන විදිහට. ඊට පස්සේ නැවතත් හුස්ම ගන්නවා. නැවතත් තප්පර පහක් කරලා ඉන්නවා සම්පූර්ණයෙන් එළියට. හොඳට අපි එක වරක් කරමු. කයි දෙකයි තුනයි කියන එක ලොකු හුස්ම ගන්න 1 2 3 ලොකු හුස්ම ගන්න බඩ ඉදිරියට යන ආකාරයට අඳවාගෙන තප්පර පහක් එක 2 3 4 5 දැන් කන්ට්‍රෝල් කරලා මෙන්න හිමි හුස්ම නාස්පුඩුවෙන් එළියට ඇතුළුව ලංකාවේ මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ විසින් මෙහෙවන මානසික රෝග සම්බන්ධව රූපය නිසා ගැච්ඡවන ITN නාලිකාව ඔස්සේ බදාදා රාත්‍රියේදී සංයුක්ත නමින් වැඩසටහනක් තියෙනවා මේ වදින රූපය නාලිකාවේ බදාදා රාත්‍රී 10ට ඉනිකත් දරබන ගොඩක් වෙලාවට ඔබට ප්‍රයෝජනවත් මානසික රෝග සහ මානසික තත්ත්වයන් ගැන සාකච්ඡාවක් දෙවෙනි ප්‍රසිද්ධ ආතතිය විභාගාතතිය ඒ වගේ මේවා කළමනාකරණය කරන්නේ කොහොමද අනේ දේවල් ගැන ගොඩක් දේවල් අපි කතා කරා මම හිතන්නේ මේ සාකච්ඡාව ඔබට බොහොමත්ම බලදායී වෙන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් මම මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කෑඩල්ල
රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය නිපුණ රණවීර වෛද්‍යතුමන්ට විශ්වවිද්‍යාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මට වඩා කණ්ඩායම් කීපයක ඉහළ කණ්ඩායමක දැකපු ඒ ජ්‍යෙෂ්ඨ සහෝදරත්වය. ඊට පස්සේ අපේ ප්‍රදේශයේම මගේ ගම් ප්‍රදේශයේම මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට අපේ ප්‍රදේශයේ විශේෂ සේවාවක් කරනවා. ඉතින් ඔබතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි ඉල්ලීමටම ඔබතුමා ඉතාම හොඳින් ප්‍රතිචාරය දක්වලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් එහෙමනම් බොහොමත්ම ස්තුතියි.